අද වාර්තා කරලා තියෙනවා. නැවත සජිත් එක්ක මගේ විවාදයක් නැහැ කියලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියද්දී ඊට පිළිතුරු ලබා දෙනවා මේ විවාදයට යෝජනාව ගෙනාපු නලින් බණ්ඩාර සජිත් මන්ත්‍රීවරයා. මධ්‍යස්ථ තැනක අපි විවාද කරමු. අපි එන්නා. නේද? පාලුගේ වළම් බිඳින්න ඕනේ නැහැ. තිරපිටපත්වලට වැඩ කරන්න ඕනේ නැහැ. තනියෙන් ගිහිල්ලා චණ්ඩිපාඨ දාන්න ඕනේ නැහැ. තවත් කෙනෙක් කියන විදිහට රඟපාන්න රූකඩ වගේ නටන්න ඕනේ නැහැ. පොදු තැනකට එමු, පොදුවේ කරමු, පොදු තැනක අපි කරමු කියලා තමයි කියන්නේ. හෙට අනිද්දාට ආපහු සොරු කියන්න වෙනවා. ඇයි දන්නද ආපහු සොරු කියන්න වෙන්නේ? අර ව්‍යවස්ථාව කැඩුවා කියලා නම් ලිස්ට් එකක් කියාගෙන ආවනේ. දැන් මේවා මේ ඉතිහාසයේ දන්නේ නැති අය මේ පොඩ්ඩක් හොයලා බලන්න මේ දේවල්. චන්ද්‍රිකා ව්‍යවස්ථාව කැඩුවලු. ඒතොර චන්ද්‍රිකත් එක්ක සන්ධානගත වෙලා ඇමතිකම් ගත්තේ අපිද? මහින්ද ව්‍යවස්ථාව කැඩුවලු. මහින්ද තමයි මාරයි කියලා පෝස්ටර් එක ගහ ගිහිල්ලා මහින්දව ජනාධිපති කරන්න උත්සාහ කරේ සහ මහින්දව ජනාධිපති කරන්න මාර බරක් ඇද්දේ අපිද? ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව කැඩුවලු. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න වේදිකා ගානේ ගිහිල්ලා නේද ඒ කඩේ හොඳ නෑ, මේ කඩේ හොඳ නෑ, අර කඩේ හොඳ නෑ කිය කී කතා කරේ අපිද? ඊට පස්සේ එනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට. එතුමගේ තිරපිටපත්වලට තැන් තැන්වල ගිහිල්ලා තනියෙන් විවාද කරන්නේ අපිද? අන්තිමේදී තව ටික දවසක් ගිහලා සොරි කියන්න වෙනවා ඕකටත්.